අපි අද බලමු බැංක් ලෝන් එකකට බැංකුව කොච්චරක් ඉන්ට්‍රස් පර්සන්ටේජ් එකක් චාර්ජ් කරනවාද කියලා අපේ පැත්තෙම කොහොමද කැල්කියුලේෂන් එක කරගන්නේ කියලා. මම මෙතන උදාහරණයක් අරන් තියෙනවා. ලෝන් අමවුන්ට් එක 100,000, පීරියඩ් 24 මම මන්ත්ස් වලින් අරන් තියෙන්නේ. ඉන්ස්ටෝල්මන්ට් එක මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක අරන් තියෙනවා 5,287. එතකොට මෙතන ඔයා බලන්න ඕනේ මෙතන පීරියඩ් එකත් මන්ත්ස් වලින් තියෙන්නේ, ඉන්ස්ටෝල්මන්ට් එකත් මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක තියෙන්නේ. එතකොට කොහොමද ඔයාට රේට් එක කැල්කියුලේට් කරන්න පුළුවන්? සිම්පල් ෆෝමියුලා එකක් equals rate open the brackets, ඊට පස්සේ ඔයාට number of period select කරන්න ඕනේ මෙතන 24. ඊට පස්සේ කමා එකක් දාලා installment amount එක select කරන්න, monthly payment amount එක select කරන්න. ඊට පස්සේ ආයෙ කමා එකක් දාලා loan amount එක select කරන්න. දැන් brackets වහන්න. එතකොට මෙතන මං ගන්න යන්නේ 100,000 loan එකක් ගත්තනම් ඒක අපි settle කරනවා නම් 24 months වලින් monthly installment එකක් තියෙනවා නම් 5,287 බැංකුවෙන් අපිට charge කරන interest එක මොකද්ද කියලා. එතකොට මට මෙතන answer එකක් එනවා 2%. මේ 2% ඔයා මොකද්ද තේරුම් ගන්න ඕනේ කිව්වොත් interest rate per month. ඇයි per month? අපි මෙතන අරන් තියෙන්නේ period එක 24 months, installment එකත් monthly installment එක තමයි අරන් තියෙන්නේ. එතකොට මේ loan amount එකට මෙච්චරක් installment එකක් එන්න බැංකුවෙන් charge කරන interest එක තමයි 2% per month. මෙහෙම තමයි ඔයාට rate කියන formula එක පාවිච්චි කරලා බැංකුවෙන් charge කරන interest rate එක calculate කරන්න පුළුවන්. අපි අද බලමු Excel පාවිච්චි කරලා කොහොමද ඔයාට නම් දෙක round off කරන්න පුළුවන් කියලා. ඔයා normally round off කරන method එක තමයි මෙහෙම home එකට ඇවිල්ලා ඔයාට group නම් එක බලා ගන්න පුළුවන්. මේ